सत्यत्यहपतुं वरम्मन प्रेमयन सज्जायनीय सिंपतुल पिरिमदिन दयावर सेत्पेन पोदई ලොවක් දියුණු වෙන්න නම් ලෝකේ ඉන්න හැම ජනතාවක්ම සතුටින් ජීවත් වෙන්න නම් සාමය කියන දේ ඉතාමත් අවශ්‍ය දෙයක්. 30 වසරක යුද්ධයකට මුහුණ දුන්නු අපේ රටටත් සාමය කියන දේ ඉතාමත් අවශ්‍ය වූ කාල වකවානුවේදී තමයි මෙම ගීතය අහන්න බලන්න අවස්ථාවක් ලැබෙන්නේ. අපේ රටේ පුංචි දරුවා ඉඳන් වැඩිහිටි පුද්ගලයෙක් වෙනකන් සාමය කියන දේ ඉතාමත් බලාපොරොත්තු වෙලා දවසින් දවසේ ඒ දවස එනකන් බලාගෙන හිටපු කාලයේදී තමයි මෙම ගීතය නාලිකාවේ යන එක මට බලන්න අවස්ථාව ලැබෙන්නේ මගේ පොඩි කාලේ පොඩි වයසේදී. සාමාන්‍යයෙන් පොඩි කාලේ ඉඳලම සාමය කියන සම්බන්ධ වෙන ගීතයක් අහනකොට මට ඉබේම ඇස්වලට කඳුළු එනවා. සහ මෙම ගීතේ ගායනා කරන්නේ නිරෝෂා විරාජිනී මහත්මිය. එතුමීගේ කටහඬට අදටත් ආදරය කරන රසිකාවක් තමයි මම. ඉතින් මෙම ගීතය ඇත්තටම අපේ රටට විතරක් නෙමෙයි ලොවේ හැමෝටම සාමය බලාපොරොත්තු වෙන හැම හදවතටම දැනෙන ගීතයක් තමයි මම තෝරා අරගෙන තියෙන්නේ. වෙන් පුරාවේ. අදටත් මෙම ගීතය අහනකොට දමිළ සිංහල මෙම භාෂා ભેදයකින් තොරව හැමෝගෙම හදවතට දැනෙන ගීතයක් තමයි මේ වෙන් පුරාවේ කියන ගීතය. ඉතින් පොඩි කාලේ මම ගීතයේ හරි තේරුම නොදැන පුංචි දරුවෙක් විදිහටත් මම මේ ගීතය බලලා රස විඳලා තිනවා. ඉන්පසුව මේ ගීතයේ වචන තේරුම හැමදේම බැරෑරුම්කම තේරුම් ගන්න වයසේදී මම ගීතයේ ඉතාමත් දැඩි ලෙස හදවතට වැදුණු ගීතයක්. ඉතින් අද දවසේ මම ගීතය ගැන ඔයාලත් එක්ක කතා කරන්න සම මම ගීතය ආපහු අහන්න මෙම වැඩසටහන තුලින් බලන්න රස විඳින්න අවස්ථාවක් ලබා දෙන්න ඕනේ කියලා මට හිතුණා. ඉතින් වෙන් පුරාවේ ගීතය ලාංකීය ජනතාව අපි හැමෝගෙම හදවතත් එක්ක කතා කරන ඉතාමත් වටින ගීතයක්. ඉතින් කලින් කිව්වා වගේම තමයි අදටත් මම ගීතය ගැන කතා කරනකොට මගේ ඇස්වලට කඳුළු එනවා. ඉතින් අනිවාර්යෙන් මම වැඩසටහන තුලින් මම ගීතේ නරඹන අහන ඔයාලට අනිවාර්යෙන් මම ගීතය අහනකොට ඇස්වලට කඳුළු එනවාමයි. ඉතින් වෙන් පුරාවේ ගීතය මම අපේ රටට විතරක් නෙමෙයි මේ ලෝවේ හැම තැනම සාමය රැඳේවා කියලා ප්‍රාර්ථනා කරමින් අද දවසේ මේ වැඩසටහන තුලින් මේ ගීතය ඔබට පුද කරනවා. Thank you.
संसारे शुभ प्रार्थना हिंदु नील दिनयन सटहन कड़ा कादरे करन सिंगल सिनेमावे गीतयक सप्तकन्या चित्रपटेन मम तोरागत गीतय तमे मेम गीतय मम गीतयट आदरे करन पोडी पोडी देवल तीन अतरम एक किवनं रसिका रसिकेगे कमत्तक मम सामान्य कमल अदरारचायट गुडा आकाश करन आदरे करन रसिकावा इतिं पोडी काले इंदलम कमल अय्यागे चित्रपटियक हरी टेलीनाट्यक हरी मुखक हरी देयक नालिकावे देक्क गमन तेरन नोतेरन वयसक उनत इंदगन बलनवा ඒ තරමට කමල්ලායට ආදරය කරපු කෙනෙක් තමයි රසිකාවක් තමයි මම සහ මෙම ගීතයට මම කැමති වෙන්න තවත් විශේෂ හේතුවක් තියෙනවා මෙම ගීතේ චිත්‍රපටියේ කමල්ලායත් එක්ක සංගීතා වීරරත්න මහත්මිය ඉතාමත් අනගි රංගනයක් ලබා දෙනවා ඒකත් එක්කම මෙම ගීතය ගායනා කරන්නේ කමල්ලා දරාරච්චි අයියා නිසා ඉතින් මං මේ ගීතයට ඉතාමත් ආදරය කරන ආස කරන කෙනෙක් විදිහට පත් වුණා ඉතින් කමල්ලා දරාරච්චි අයියාගේ කටහඬත් දමයන්ති මහත්මියගේ කටහඬත් එකතු වෙලා ඒකත් එක්කම මෙම ගීතය තව 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 ලස්සන වෙන්නේ රෝහණ වීරසිංහ මහත්මයාගේ සංගීතයත් එක්ක. ඉතින් මම හිතනවා මං වගේම කමල්ලායට සහ ඒ චිත්‍රපටයට ආදරය කරන ප්‍රේක්ෂකයන් වෙන ඔබත් මේ ගීතයට අනිවාර්යෙන් ආදරය කරයි ආස කරයි කියලා. ඉතින් අද දවසේ මගේ ඊළඟ තේරීම තමයි උන්මාද වූ කියන මෙම ගීතය. ඉතින් මං හිතනවා ඔයාලගේ හදවතත් එක්ක මෙම ගීතය කතා කරයි කියලා. कुमारी का भी सायरु तेरे संग भी
नशा पहला हुमां, नया प्यार है नया इंतजाम। आमिर खान के रंगने एकदास नमसे अनु देखे दी तिरगतवेन चित्रपटिये तमाय जोडीता वही सिकंदर के न चित्रपटिये मेम चित्रपटिये तिबेन मेम गीतय मम अहन हेम मोहते दीम मट मगे पोडी काले मताक वेनवा सामान्य अपे जीविते मुखक हरी सिंधुवक तियेनवा ए सिंधु अहनकोट अपे पोडी काले हरी नत्तं अपिट अमतक वेला तियेन मुखक हरी अपे जीविते कैल्लक निकन स्लाइड शो वगे अपे अस्तिहाट एनवा ඉතින් මට මේ සින්දුව අහන හැම මොහොතේදීම ඒ පොඩි කාලේ මගේ ජීවිතේ වෙච්ච පොඩි පොඩි සිදුවීම් මොකක් හරි ඒ වගේ දේවල් මට මතක් වෙනවා. ඇත්තටම ඒ නිසාම මම මේ සින්දුවට ආදරය කරනවා ඇති කියලාත් මම හිතනවා. ඒතොම මේ සින්දුව අහන හැම මොහොතේදීම මට ඒ මතකයන් ආපෝ අවදි වෙන නිසා. ඒ විතරක් නෙමෙයි මම අදටත් ගොඩක් ආස කරන හින්දි නළුව කවුද කියලා කවුරු හරි මගෙන් ඇහුවොත් මගේ පළවෙනි උත්තරේ වෙන්නේ අමීර් ඛාන්. ඒ තරමට මම අමීර් ඛාන්ට පොඩි කාලේ ඉඳලම ගොඩාක් ආසයි ගොඩාක් ආදරේ. ඉතින් එයාගේ රංගනයේ නාපු මෙම චිත්‍රපටයේ මෙම ගීතයට මම ගොඩාක් කැමතියි. ඒ විතරක් නෙමෙයි සාධනා සර්කම් උදිත් නාරයන්ගේ කටහඬ මෙම ගීතයට තවත් රසයක් එකතු කරනවා කියලා කිව්වොත් ඒක හැමෝම පිළිගන්නවා. ඉතින් අදටත් මගේ ජීවිතේ මම ගොඩාක් ආස කරන හින්දි ගීතය මොකද්ද කියලා ඇහුවොත් මගේ පළවෙනි තේරීම පෙහෙලා නෂා. මං හිතනවා මගේ මේ ආස කරන හින්දි ගීතයට ඔයාලත් ආස කරයි කියලා. चाहे तुम कुछ ना कहो मैंने सुन लिया के साथी प्यार का मुझे चुन लिया मैंने सुन लिया नया प्यार है नया इंतजार कर लूं मैं क्या अपना हाल ऐ दिले बेकरार मेरे दिले बेकरार तू ही बता पहला नशा पहला खुमार पहला खुमार नया प्यार है नया इंतजार कर लूं मैं क्या अपना हाल ऐ दिले बेकरार मेरे दिले बेकरार तू ही बता पहला नशा पहला खुमार
किसीम बलापुरुत्वेकिं तोरव तवत् केनेकुट लबा देन इतामत लस्सन सह वटिन हेंगीमक तमाय आदरे कियन्नी आदरे लबन केनाट वडा आदरे देन केनागे हित इतामत शक्तिमत इतामत लस्सनाय ती मे कथाव तेमा करगन तमाय 1982 दी बालू महेंद्र मूंजाम पिरै कियन चित्रपटी अध्यक्षने करन्ने सामान्य कमल हासन श्रीदेवी कियन्ने रंगनेन इतामत प्रबल चरित देकाक ती अलागे नोएक चित्रपटी अभी बलला तीनवा रसविंदला तीनवा आसकरला तीना आदरे करला तीना है भाई मगे पौद्गलिक कैमत्त ए देन्नगेम विशिष्टवु रंगने तीन्ने मेम मूंजाम पिरे चित्रपटी कियला मम विश्वास करना ए तरमट ए देन्नगे रंगने अति विशिष्टाय कियला कियन्न ओने हदिसि अनतुरक निसा मानसिक रोगी किन श्रीदेवीव दन्नति पिरिसक पहरगन यनवा එයාව ගණිකා මඩමකදී අර ඇරලවනවා ඊට පස්සේ එතෙන්ට එනවා කමල් හාසන් එතනදී තමයි කමල් හාසන් මානසික රෝගීෙක් විලා ඉන ශ්‍රීදේවිව හමු වෙන්නේ ඉතින් මානසික රෝගීෙක් විලා ඉන ශ්‍රීදේවිව දැකපු ගමන් කමල් හාසන්ට හිතාගන්න බැරි ආදරයක් දැනෙනවා ලෙංගතු ගමක් දැනෙනවා ඉන්පසු එයා එතනින් ශ්‍රීදේවිව බේර අරගෙන තමන්ගේ ගෙදරට ගෙනියනවා ගිනේන විතරක් නෙමෙයි ශ්‍රීදේවිව මානසික රෝගීන් සුව කරන්න තමන්ට පුළුවන් හැම දෙයක්ම කරනවා. ඉතින් ඒ කාල වකවානුවේදී මේ ලෙංගතුකම ආදරයේ විදියටපත් වෙනවා. කමල් හාසන් හිතා ගන්න බැරි තරමට කියා ගන්න බැරි තරමට මේ මානසික රෝගියෙක් වෙන ශ්‍රීදේවිට ආදරය කරනවා. අන්තිමේදී මානසික රෝගියෙක් වෙන ශ්‍රීදේවි සුව වෙනවා. ඉන්පසුව කමල් හාසන්ව එයාට අඳුර ගන්න බැරි වෙනවා. ते मेवागे इतामत दुखभर कथा वक्तमाय मूंजाम पिरै कियन्ने अंतिमट सुववेच्च श्रीदेवी तमंगे अम्मा ताते तेक्क ट्रेन एकक नेगला तमंगे गमट आपस्सट यनकोट तमाय मे चित्रपटिये क्लाइमैक्स एक हदला तीन्ने ए वेलावे कमल हासन ए वेस्सत एक्क दुवला ऐविला तुवाला वेला वैटिला कोहोम हरि श्रीदेवीव हम्बु वेला ममय ओयाव सुव करे मं ओयाट गोडाक आदरे करा ओया मे वगे मानसिक रोगीयेक विला हिटिया कियला तमंगे आदरे कोहोम हरि प्रकाशय करगन्न कमल हासन पेरदिनवा श्रीदेवी तमंगे अम्मतांगे गमटे इन पशु मानसिक रोगी कमल हासन पत्न मेक तम मूंजा पिरे चित्रपट कथा तेमाव मेम गीते तवत् विशेषते तम इंदिया ज्येष्ठ गीपद रचकयावन कन्नदासन महात्म्य मे लोवेन समुगन्न कालिंग लियपु अंतिम गीते तम मम अद तोरगत् मेम गीते थिंक मे गीते तुलिंग इतामत् आदरणीय हंगीम सेनेहस लिंगतु कम आरक्षाव मे हेमदेम तेक्कम तमंट नोलबेन आदरे गेना मे गीपद तुलिंग कियवेन इति मंहितनवा मे गीतेट ओयालत आदर आदरे कियान्नी अपे जीविते कोहि मोतेद कौरु लंगद कोई विद्यट अतिवेद कियनक अपिट कियन्न बै ඒ වගේ කතා තේමාවක් තියාගෙන තමයි ශාරුක් ඛාන්, රානි මුඛර්ජී, ප්‍රීති සින්දා, අභිෂේක් බච්චන්ගේ රංගනේ නිමවෙච්ච කබි අල්විදා නා කෙහෙනා කියන චිත්‍රපටිය නිමවෙන්නේ. ඉතින් ඇත්තටම ඉතාමත් ලස්සන චිත්‍රපටයක් හැමෝම අදටත් ආදරය කරන චිත්‍රපටයක්. කතාවේ අපිට සමහර තැන්වල පිළිගන්න බැරි ආදරේ කතාවක් කියලා හිතට දැනුණට ඔළුවට දැනුණට හැබැයි ආදරේ කියන්නේ වැරද්දක් නෙමෙයිනේ ඕනම කෙනෙකුට ආදරේ කරන්න පුළුවන් ඕනම කෙනෙකුට ආදරේ අයිති ඒ ආදරේ කොහි මොතේද කොයි විදියට එන්නේ කියන එක තමයි අපි දන්නේ නැති ප්‍රහෙලිකාවක් ඉතින් ඒ ප්‍රහෙලිකාව ඉතාමත් ලස්සන විදියට මෙම චිත්‍රපටයේ තුලින් කියවලා තියෙනවා කබි අල්විදා නා කෙහෙනා කියන චිත්‍රපටයේදී මම තෝරා අරගෙන තියෙන්නේ කබි අල්විදා නා කෙහෙනා කියන ගීතයයි. ඔයත් දන්නවා මමත් දන්නවා. අපේ ජීවිත ගමන වෙනස් වුණාට ඔයා මගෙන් ඈත් වුණාට ඔයා හැමදාම මගේ මතකේ රැඳිලා ඉන්නවා. කවදාවත් සමු ගැනීමක් නැහැ.
අපි එක්කෙනාට එක්කෙනා වෙනස් ආගම් පිළිගන්නවා ධර්මයේ පිළිගන්නවා හැබැයි ඒ හැම ආගමේකම හැම ධර්මයකම කියලා තින්නේ ආදරය කරන්න තවත් මිනිස්සෙකුට ලෙංගතුකම පෙන්වන්න මනුස්සකම පෙන්වන්න මේ හැම දෙයක්ම තමයි අපි පිළිගන්න හැම ආගමකෙදීම කියලා තියෙන්නේ හැබැයි කීයෙන් කී දෙනෙක්ද ඒක හරියට තේරුම් අරගෙන තියෙන්නේ ඒක තමයි වටිනාම ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ දෙවියෝ තමයි ආදරේ කියන තේමාව මුල් කරගෙන තමයි අන්බේ ශිවම් කියන චිත්‍රපටිය හදලා තියෙන්නේ මෙම චිත්‍රපටියේ මෙම ගීතය මම තෝරා ගන්න ප්‍රධාන හේතුව මේ ගීතයේ තියෙන ගී පද රචනය ඉතාමත් හදවතට දැනෙන වචන කීපයක් එකතු කරගෙන තමයි මෙම ගීතය ලියවිලා තිබෙන්නේ කවුද දෙවියෝ ඔයා දෙවියෙක් මම දෙවියෙක් අපිට ලැබිලා තියෙන මෙම ජීවිතේ ආශිර්වාදයක් ආදරේ කරමු ආදරේ තමයි සැබවින්ම දෙවියෙක් ඉතින් මේ වචන ටික තමයි මෙම ගීතේ අර්ථය වෙලා තිබෙන්නේ ඉතින් මම හිතනවා පුළුවන් නම් අන්බේ ශිවම් කියන මෙම චිත්‍රපටිය බලන්න මේ චිත්‍රපටිය බැලුවයින් පස්සේ මෙම ගීතයේ හරි අර්ථය දැනගත්තයින් පස්සේ අපේ ජීවිතේ අපි මෙතෙක් කල මොකද්ද හරි ආගම හරි දහම කියලා හිතාගෙන හිටියේ කියන එක පොඩ්ඩක් වෙනස් වෙයි හැමෝටම ආදරය කරන්න පටන් ගයි තවත් මිනිස්සෙගේ දුකේදී කඳුලක් සලන මිනිස්සෙක් තමයි සැවවින්ම දෙවියෙක් තවත් මිනිස්සෙකුට මනුස්සකමෙන් සලකන මිනිසයා තමයි සැබවින්ම දෙවියෙක්. ඉතින් මෙම ගීතේ රස විඳිලා අද ඉඳන් ඔයාගේ හදවතත් සැබවින්ම දෙවියෙක් කරගන්න. තවත් මිනිස්සෙකුට ආදරය කරන්න මනුස්සකමෙන් සලකනි. බරු කෘෂ්ණානි බේගනි. බරු ආගම කියන්නේ අපේ මනස සුව කරන්න මනුෂ්‍ය ජීවිතේ අරි මාර්ගයට ගෙන යන්න හොඳ සිතුවිලි දෙන ඉතාමත් වටින දෙයක්. හැබැයි අද වෙනකොට අපි මනසෙන් විතරක් නෙමෙයි සමාජයෙන් රටෙන් ලොවෙන් වෙන් වෙලා එක්කෙනාට එක්කෙනා ගහගෙන මරා ගන්න තරම ගෙනියලා තින්නේ ඒ ආගමම තමයි කියලා කිව්වොත් කවුරුත් නෑ කියන්නේ. ඒ තරමට ආගම කියන දෙයින් අපි මනුස්සයන් විදියට වෙන් වෙලා තිනවා එක්කෙනා එක්කෙනා ගැන තියෙන හොඳ නරක තේරුම් ගන්න නැතුව වෙනස් වෙලා වෙන් වෙලා ඉන්නවා මේ ආගම කියන දේ මුල් කරගෙන ඉතින් කොලෝනියල් ක්ලාසින්ස් ලාගේ මෙම ගීතයේ තොරගන ප්‍රධාන හේතුව වෙලා තින්නේ අපි වඳින අපි පිළිපදින දෙවිවරුන් විසින් මේ සමාජයට මේ ලොවට දීලා තින ආගම දහම අර විදියට තේරුම් ගන්න නැතුව හරි විදියට පිළිගන්න නැතුව ඒ ආගම් දාම මුල් කරගෙන තනි පුද්ගලයන් විදියට වෙන් වෙලා සමාජයක් විදියට වෙන් වෙලා රටක් විදියට වෙන් වෙලා අපි එකිනාට එකිනා කිසිම සහයෝගයක් එකමුතුකමක් නැතුව ජීවත් වෙන රටාවක් තමයි මේ තියෙන්නේ කියන තිත්ත ඇත්ත ඉතාමත් වටින මැසේජ් එකක් විදියට මම ගීතය තුලින් කියලා තිනවා. ඉතින් ඒ නිසා තමයි මේ ගීතේ මම තෝරගන්න ප්‍රධාන හේතුව වෙලා තියෙන්නේ. මම ගීතයේ වචන කීපයක් තියෙනවා. ජීසස් වහන්සේ, අල්ලා දෙවියනේ, ශිව දෙවියනේ, බුදුනේ. ඔයාලා හැමෝම ආපෝ මේ ලොවට එන්න. මේ ලොවට ආපෝ ඔයාලගේ පිහිට ඕන වෙනවා. මේ ලොවට හොඳ ගුරුවරයෙක් ඕන වෙනවා. ඒ නිසා ඔයාලා ආපෝ මේ ලොවට එන්න. ආපෝ මේ ලොවට ඇවිල්ලා අරි දහම, අරි අහගම මොකද්ද කියන එක මේ මිනිස්සුන්ට තේරුම් ගන්න. වෙලාව කියන දේ ගලාගෙන යනවා. වෙලාව කියන දේ අපිට නවත්තන්න බෑ. වෙලාව තමයි අපේ මනසට, අපේ මනස තුලින් ඇති වෙලා තියෙන තුවාලයට හොඳම බෙහෙතක්. කියලා මේ වගේ වටින වචන මෙම ගීතය තුලින් එකතු වෙලා තියෙනවා. ඒ නිසා මෙම ගීතය අහන හැම මොහොතදීම අපේ ආගම කියලා මොකද්ද අපි හරි විදිහට පිළි අරගෙන තියෙන්නේ? අපේ දහම කියලා මොකන්ද අපි හරි විදිහට මේ සමාජයට දීලා තින්නේ මොකද්ද අපේ ජීවිතයට එකතු කරගෙන තින්නේ කියනක අපිට ආපව් ආපව් ඉතන්න කියලා තමයි මෙම ගීතය තුලින් කියවෙන්නේ ඉතින් මම ඔයාලවත් ආදරෙන් කියනවා මෙම ගීතය පුළුවන් නම් එක සැරයක් විතරක් නෙමෙයි කීප වතාවක් අහලා ඔයාලගේ ජීවිතයට අරි ආගම් දහම එකතු කරගන්න කියලා ක්‍රිෂ්ණා නී බේගනී